ගරුකටයුතු නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකාරාමයේ මීට මාස ගණනාවකට පෙර ආරම්භ කරපු භාවනා හා දහම් වැඩසටහනේ බදාදා දින භාවනා කමඨහන් පිළිබඳ පැහැදිලි කිරීමක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කිරීමට නායක හඳුරු යොදාගෙන තියෙනවා. මේ අනුව අපි සතර සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත කායනුපස්සනාව, වේදනානුපස්සනාව හා චිත්තානුපස්සනාව සාකච්ඡා කරමින් ආවා. එහිදී චිත්තානුපස්සනාවේ විමුක්ති සිතට බාධක ධර්ම වන මාර්ගපාක්ෂික ධර්ම පැහැදිලි කිරීම තමයි ගිය සතිය වෙනකොටත් සිදු කරේ. අපි මේ සතියේදීත් බලාපොරොත්තු වෙන්නේ මාර්ගපාක්ෂික ධර්මවල තියෙන අවසාන ධර්ම කාරණා පැහැදිලි කරගන්න. දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඇති මේ අපේ සාංසාරික ස්වરૂපය තුලත් හැම විටම මේ මාර්ගපාක්ෂික ධර්ම සංසාරේ හදන්න උදව් වෙනවා. ඒ කියන්නේ සංසාරයේට සහයක් දක්වනවා. මිත්‍රපාක්ෂික වෙනවා. සංසාර විමුක්තියේදී මේ මාර්ගපාක්ෂික ධර්ම 10 සම්පූර්ණ විරුද්ධ වෙනවා. මේ අර්ථයෙන් තමයි මාර්ග කියන වචනේ භාවිත වෙන්නේ. සංසාරය හදන්න උදව් වෙනවා. සංසාර විමුක්තියට විරුද්ධ වෙනවා. එවැනි ධර්ම තියෙන 10. දැන් මෙතෙන්දී ගිය සතියේ පැහැදිලි කරා මේ පස්වෙනි මාරපාක්ෂික ධර්මය ගැන තීන මිද්දය. තීන මිද්දය කියන මාරපාක්ෂික ධර්මය බොහොම බලගත්ු මාරපාක්ෂික ධර්මයක් කියලා පැහැදිලි කරා. මොකද හේතුව තීන මිද්දයට පහලින් තියෙන කාමයේ අරතිය සාපිපාසාව පරේසන තෘෂ්ණාව කියන මාරයන්ගේ බලය ගිලිහුණු හැමදාම හැමතැනම හැම මොහොතකම තීන මිද්දයට බලය ආවා. අපේ ජීවිත කතාවේ හැටි එහෙමයි. අදත් උනේ එහෙමයි, ඊයේත් උනේ එහෙමයි, ගිය අවුරුද්දේ උනේත් එහෙමයි, මේ ජීවිතේදීම වෙලා තියෙන එහෙම තමයි. දැන් මේ තීන මිද්දයට බලය ආවම තියෙන අනිකුත් මාරපාක්ෂික ධර්ම වලට වැඩිය විශේෂ ගුණය තමයි තීන මිද්දයට ඉහලින් තියෙනවා මාරපාක්ෂික ධර්ම 5. පහලින් 4යි ඉහලින් 5යි. බිය, සැකය, මකුබව, ලාභ සත්‍චාර කීර්ති ප්‍රශංසා අනුන් පහත් කරලා තමන් උසස් කොට දැලකී. මේ වගේ ධර්මතා 5. මේ ධර්මතා 5 තීන මිද්දයට වැඩිය බලගත වුණාට මේ තීන මිද්දයට බලය ආපු තැන ඒ ඉහළ මට්ටමේ ඉන්න මාරපාක්ෂික ධර්ම වලට බලය අහිමි වෙනවා. මේක තමයි මනුෂ්‍යයාගේ ජීවිත ස්වરૂපය. මේක නිසාවෙන් අපේ ජීවිතවල මේ සංසාරයේ කුමන හෝ දෙයක් කරාට හැමදාම දැන් බිය කියන මාරපාක්ෂික ධර්මේ නැත්නම් බිය සැකය අපිට තේරෙන දෙයක් මේ බිය සැක අපිට කවදාවත් මේ පහළ මාරපාක්ෂික ධර්මයක් සමග ඇති වෙනවා මිසක් ජීවිතයේ බිය කියන එක තනියෙන් ඇති වෙච්ච තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් බොහොම අඩුයි. මොකද හේතුව දැන් තීන මිද්දේ කියන පස්වෙනි මාරපාක්ෂික ධර්මයේ බලයට ආපුවම බිය සැකාදී ඉහළ මාරපාක්ෂික ධර්ම ඔක්කොම අහෝසි කරනවා. බලය අහෝසි වෙනවා. එතකොට තීන මිද්දේ කියන මාරපාක්ෂික ධර්මයේ යටපත් වුණොත් විතරයි සැබෑ ලෙස තනියෙන් බිය සැක මකුබව වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ. එහෙමනම් බිය කියන්නේ කුමක්ද කියලා කවදා හරි අවබෝධ කරගන්න ඕන නම් සැකය කියන්නේ මොකද්ද කුමක්ද කියලා කවදා හරි අවබෝධ කරගන්න ඕන නම්
හීන මිද්දේ ඊට කලින් යටපත් වෙන්න ඕනේ. ඒ නිසාවෙන් මේ තීන මිද්දේ කියන මාරපාක්ෂික ධර්මයේ යටපත් වූ සිතක් දියද ඒ කියන්නේ තීන මිද්දේ ඉක්මවපු සිතක් කියන එක. තීන මිද්දේ ඉක්මවපු සිතක් තියද ඒ සිත අනිවාර්යයෙන්ම නීවරණ යටපත් වූ සිතක්මයි. එහෙනම් පංච නීවරණ යටපත් වීම කියන එක ධර්මානුකූලව සමාන වෙනවා මේ මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වූ අවස්ථාව. තීන මිද්දේ දක්වා ඒ කියන්නේ තීන මිද්දේ සමග ඊට පහලින් තියෙන මාරපාක්ෂික ධර්ම හතර යටපත් වුණාම නීවරණ යටපත් වෙනවා. එනිසාමෙන් දැන් නීවරණ යටපත් කරන්න බෑ කියනවා අකුසල් ක්‍රියාවලින්. ඒ අකුසල් ක්‍රියාවලට නීවරණ උදව් වෙනවා. ඒ වගේම අකුසල් ක්‍රියාවලට මේ කාමයේ අරතිය සාපිපාසාද සාපිපාසාව පරේක්ෂණ තෘෂ්ණාව කියන මාරපාක්ෂික ධර්මත් උදව් වෙනවා. දැන් නීවරණ යටපත් වෙන්නේ නැතුව අකුසල් කරන්න කරන්න මං කිව්වා එක තැනකදී මේ තීන මිද්දේට බලේනවා කියලා කායික තෙහෙට්ටුව මත. ඒකට වෙනම කියනවා නම් සාපිපාසාව කියන තුන්වෙනි මාර්යාගේ බලය පවත්තන්නේ මේ කායික තෙහෙට්ටුව කියන එක. ඒක කායිකව තියෙන දුර්වල වීම. මේකටත් පුළුවන් කායික දුර්වල වුණොත් ආහාර පාන නැතුව දුර්වල වුණොත් සාපිපාසාව කියන තුන්වෙනි මාර්යාට ඉබේ බලය යනවා. ඉබේ බලය ගියොත් ඒ සාපිපාසාවට එච්චර බලයක් ගියාම ඊළඟට තීන මිද්දේට නිකම්ම බලය යනවා. තීන මිද්දේට බලය ගියාම අපිට අනික් මාරපාක්ෂික ධර්ම ඔක්කොම අහෝසි වෙනවා. ඒකින්ද මිනිස්සු කලන්තේ හැදුනා කියනවා. මුර්ජාව හැදුනා කියනවා. ඔය හැම තැනකදීම ඔය ස්වરૂපි ආපුවම සිහි නැති වුණා කියනවා. මේ දේවල් එක්ක අර චිත්තානුපස්සනාවේ වැඩ කරන සිත එතකොට මිද්ද සිතයි. හැකලුණු සිතයි. ඒක නිසා මේ තීන මිද්දය කුසලයක් කරන්න ගියත් අකුසලයක් කරන්න ගියත් ඒ අකුසලයක් නැති කරනවා තීන මිද්දේ කුසලයක් නැති කරනවා. එයාට අවස්ථාව ආවා. දැන් මෙතන නරක වෙන්නේ එතකොට වැදගත් වෙන්නේ අකුසලේ නම් නැති කරන එක යහපතක් වෙනවා සංසාරගත සත්‍යයට. නමුත් තීන මිද්දේ අකුසලේ විතරක් නෙමෙයි කුසලයක් නැති කරනවා. ඒකින්ද මේ පින්වතුන්ටත් ඒවා ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි කියන්නේ දැන් බණ ඇහිම කුසලයක්. බණ ඇහිමේ කුසලය නැති කරනවා නින්ද ගියා. කුසල නින්ද ගිය වෙලාවේ බණ මඩුවේ නින්ද ගියාට කුසලයක් නැහැ. ඒ වගේම ආමිෂ පින්කම් කරන්න ගිහිල්ලා නින්ද ගියාට කුසලයක් නැහැ. එතකොට ආමිෂ පින්කම්කට වැඩිය බලගතුයි එහෙනම් තීන මිද්දේ. දැන් මේකෙන් අපේ ජීවිත කතාවේ තව වැදගත් රහස් ටිකක් අහුවෙනවා. මේ තීන මිද්දේට එතකොට යටත් වෙනවා පහළ මාරපාක්ෂික ධර්මත් ඔක්කොම. ඉහළ මාරපාක්ෂික ධර්මත් ඔක්කොම. මේ මාරපාක්ෂික ධර්ම එක්ක ගනුදෙනු කරලා අපි ලබාගත්තේ මොනවා හරි දැනුමක් තියෙද? අවබෝධයක් තියෙද? දැන් උදාහරණයක් විදිහට කාමයේ කියන පළවෙනි මාර්යාගේ ඒ ගනුදෙනු කරලා ඒ මාර්යාගේ ධර්මතාවයේ මනස වැඩ කරලා අපි ලබාගත්තේ අත්දැකීම් තියෙනවා. ඒවා තමයි පංචේන්ද්‍රිය පිනෝලා සතුටක් ලබා ගන්න අත්දැකීම්. දැන් මේ පින්වතුන් ඒකට අපි හිතමු කවුරු හරි කෙනෙක් කාණිමෙල් එකක් බලාගෙන ඉන්නවා සතුටින් ඉන්නවා. ඒ සතුට කියන්නේ කානිවෙල් එක පේන්නේ ඇහැට. ඒ සතුට ගේන්නේ පළවෙනි මාර්යා. නමුත් ඒ කානිවෙල් එක බලා ඉන්නකොට නිින්ද ගියොත් සතුට නැති වෙනවා.
එහෙනම් ඒ කියන්නේ කාමයේ කියන මායාවෙන් ලබාගත් ඕනම් ප්‍රතිඵලය ඕනම විදිහේ ආස්වාදය තීන මිද්දේට පුළුවන් මොහොතෙන් නැති කරන්න. ඒ වගේම අරතියෙන් ලබාගත් ඕන විශ්වාසය ඕන දිට්ඨිය ඕන පිළිගැනීම තීන මිද්දේට පුළුවන් නැති කරන්න. දැන් මෙහෙම මෙහෙම බලනකොට අපේ ජීවිත කතාවේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ධර්මය ගැන තේරුම් ගන්න යනවා නම් ලේසි වෙයි. මේ තීන මිද්දේ කියන එක නින්දට දාන මානසික ස්වરૂපය. නැතුන් නින්ද නෙමෙයි තීන මිද්දේ කියන්නේ. නින්දයි තී කයට ශරීරයට. ශාරීරික වශයෙන් එක ක්‍රියාකාරීත්වයක් තමයි නින්ද කියන්නේ. ඒ නින්ද ශාරීරිකව නින්ද ලැබෙන්නේ ශාරීරිය දුර්වල කරගෙන. ඒ කියන්නේ ශාරීරික ඔය මස් ඇටලේ කිලෝ ගානේ මැෂින් එකක් විදිහ නම් නැහනම් මැෂින් පද්ධතියක් නම් මේ මැෂින් පද්ධතියේ සමහර මැෂින් වල ක්‍රියාකාරීත්වය දුර්වල කරගෙන තමයි අපිට නින්ද ලැබෙන්නේ. දැන් නින්ද ආයේති ශරීරයටයි මනුෂ්‍යයාගේ නින්දයිති ශරීරයටයි. මොකද නින්දෙති වෙන්නේ ශාරීරික වෙනස්කම් ටික, ශරීර ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ටික. නමුත් නින්දට දාන්න බලේ තියෙන්නේ තීන මිද්දේ කියන ධම්මේ. දැන් ධම්මේ මෙතන වැඩ කරන්නේ නිදාගන්න ආසන්නව නිදි මත ගතිය කියන්නේ නින්ද නෙමෙයි. එහෙනම් නින්දට ඇතුළත් වෙන්නේ අපි හා නින්දෙන් නැගිටින්නේ තීන මිද්දේ බලයටයි. එහෙනම් මේ ධම්ම වැඩ කරන්නේ නින්ද ගිය වෙලාවේ නෙමෙයි තීන මිද්දේ වැඩ කරන්නේ. නිදා නින්ද යන්න ආරන්නේ හා නින්දෙන් ඇහැරෙන විටයි. මේක දැනගෙන ඉන්න. දැන් ඊගාට දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි මේ භාවනාවේ මූලික ඉලක්කය සමත භාවනාවලත් මූලික ඉලක්කය මොන ආගමේ තියෙන සමත භාවනාවක් වුණා මූලික ඉලක්කය නිදිමත ඉක්මෝන එකයි කමඨාන තුල. කමඨාන තුල කියන්නේ භාවනා කාලය තුල. නැත්නම් ජීවිතයේ නිදිමත ඉක්මෝනවා කියන කතාවක් නැහැ. දැන් එතකොට සමත භාවනාවෙන් නිදිමත ඉක්මවන විදිහ එක විදියා, සතිපට්ඨාන භාවනාවෙන් නිදිමත ඉක්මවන එක තව විදියා. මේකත් දැනගන්න ඕනේ මේ දෙක සමාන නැහැ. මොකද එහෙමනම් සමාන වුණා නම් දෙකම එකම භාවනාව වෙනවා. දැන් බුදුගුණ මෙනෙහි කරලා කරන භාවනාව, මෛත්‍රිය මෙනෙහි කිරීමෙන් කරන භාවනාව, දෙවියන්ගේ ගුණ මෙනෙහි කරලා කරන භාවනාව සමත භාවනාව. ඒ භාවනාවලිනු ජය ගන්න දිනන්න නීවරණ යටපත් වෙන්න නම් නිදිමත ඉක්මවන්න ඕනේ. දැන් සක්මන් භාවනාව වගේ කයනුපස්සනාවේ තියෙන භාවනාවක් ඒකත් ජය ගන්න නම් නිදිමත ඉක්මව ගන්න ඕනේ. ඒ කියන්නේ පස්වෙනි වාරයේ යටපත් වෙන්න ඕනේ මුලින්ම. එහෙම නැතුව මේ අවුරුදු ගණන භාවනා කරා කියලාවත් අවුරුදු කර භාවනා කරන කාලේ මේකේ ලොකු කමක් නැහැ. මොකද මේ කාලේ වැඩි කියන්නේ භාවනා කරලා හුඟක් අයගේ ඔය පස්වෙනි මාර්යාට අහුවෙච්ච ගතිය වැඩි බව ඕන හැටි හොයා ගන්න පුළුවන්. මොකද මේ තීන මිද්දි මාර්යා තීන මිද්දියට බලය තියෙනවා. කොච්චර භාවනා දියුණු කරා නැවත අහපව වැඩ ගන්න තමන්ගේ වලට. ඒක නිසා මේ පින්වතුන් දකින්න ඕන තරක් කාලයක් භාවනා කරපු අයට අන්නේක ලැබෙනවා ඒ ප්‍රතිඵලය. මොකද දැන් මුලදි වෙන්නේ මුල් මාරේ යටපත් වීම. තීන මිද්දේ ඉක්මවපුම භාවනාවකින් නැවත අහපව වැදලා තීන මිද්දේ බලයට නතු කරන අර සුවෙලු භාවනාව. දැන් භාවනාවක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ තමන්ට තියෙන සියලු හැකියාවල් මේ තීන මිද්දේ නැති කර හැකියි. දැන් ඕනම උගත්
ඉගෙනගත්ත දෙයක්. අපි දැන් ඉගෙන ගන්නවා ශාස්ත්‍ර. ඒ වගේම ඉගෙනගෙන තියෙනවා ශිල්ප. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බාහු සච්ඡංච සිප්පංච කියන එක. බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම මංගලකාරණයක්. මංගලකාරණයක් කියන්නේ මේ සංසාර විමුක්තියට උදව් වෙන ඕනම දෙයක් මංගලකාරණයක්. කම්මැලියට වැඩිය කම්මැලියා හැම වෙලේම තීන මිද්දේ ග්‍රහණයට වැඩියෙන් අහුවෙච්ච කෙනා. පසුනි මාරයාගේ බලයට අහුවෙච්ච කෙනෙක්. ඒ හැම වෙන්නේ බාහු තච්ඡංච සිප්පංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඇසු පිරුවෝ තැන් තියෙන නම් අඩුම ගාන හැරලා ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කාටවත් ශිල්පයකින් දක්ෂයෙක් වෙන්න බෑ කම්මැලියෙකුට. අධ්‍යාපනයෙන් දක්ෂයෙක් වෙන්න බෑ කම්මැලියෙකුට. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ භවනාවේදී නෙවෙයි දෛනික ජීවිතයේදී ආ තීන මිද්දෙන් වැඩ අරගෙන තියෙන ප්‍රමාණය අඩුයි. තීන මිද්දිය කියන මායාවක් සටන් කරලා තියෙන ප්‍රමාණය වැඩි. ඒකේ ප්‍රතිඵලය තමයි මේ මිනිස්සයා බොහෝ අසුපිරුතෙන් ඇත්තෙක් බවට පත් වුනේ. නමුත් දැන් ප්‍රශ්න තියෙන්නේ ඒක නෙවෙයි. කොච්චර ශිල්ප ශාස්ත්‍ර දැනගත්තා කවුරු හරි ඒ ශිල්ප ශාස්ත්‍ර වල දැනුම අවබෝධය නින්ද තුල තියද? නින්ද තුල නෑ. ඒ කියන්නේ තීන මිද්දේ කියන ධර්මතාවයට පුළුවන් අපේ මේ තියෙන සියලු හැකියාවල් මොහොතකින් නැති කරන්න මොහොතකින්. ඒ නින්ද තුල කිසිවක් නෑ. ආය හැරියට පස්සේ තියෙන. එහෙමනම් දැන් මේ සිද්ධාන්තයේම ඕනම් භාවනා යෝගියෙකුට භාවනා කරලා දක්ෂයෙකුට භාවනාව තුල තීන මිද්දේ යටපත් කරපු භාවනාව තුල පස්වෙනි මාරයට ගෙනත් දුන්නේ නැකි අනාගතේ. ඒ කියන්නේ දැන් තමන්ගේ ඉගෙන ගත්තේ දැනුම විභාග පාස් කරපු විභාග ටික ඒ වගේ දේවල් නිින්ද ගිය හැටිය නැති වෙනවා. ආයේ හැරියට පස්සේ ලැබෙනවා. මේක කල්පනා කරලා බලන්න ඕනේ. මේක මානව හිමිකමක් කියලා අරගෙන හරියන්නේ නැහැ. මේක ධර්මතාවය. මේවා නිකන් වෙනව නෙවෙයි මේකට හේතුඵලයක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හේතුඵලයක් තියෙන හේතුඵල ධර්ම. එහෙනම් මේ නීවරණ සම්බන්ධව නීවරණ යටපත් වුණාට පස්සේ තීන මිද්දේට බලය තියෙනවා අය. නීවරණ වලින් වැඩගත් දේ විනාශ කරන්න පුළුවන් හැකියාවක් තීන මිද්දේට තියෙනවා. ඒතර නීවරණ එක අපි ගනුදෙනු කළා තමයි සාමාන්‍යයෙන් භෞතික ලෝකේ යමක් තේරුම් ගන්න, යමක් දකින්න, යමක් හම්බ කරගන්න, යමක් ඉගෙන ගන්න. ඒ දැනුම් ටිකක් තීන මිද්දේට අහකර හැකියි. ඒ වගේම තීන මිද්දේ යටපත් කරලා ගන්නේ උත්තරීතර මනුස්සත්වයේ කියන මනුස්සයාට සාමාන්‍ය හිමිකමක් නෙවෙයි ඒක බුහුණුවෙන් ලැබෙන හිමිකමක්. ඒක වුණත් ටිකෙන් ටික ටිකෙන් ටික හරියට ඒ ගැන අවබෝධයක් නැතුව හරි ගුරුහරුකම් නැතුව ගියොත් තීන මිද්දේ ග්‍රහණයට ගන්නව භාවනාව. මේ ගන්නේ කොහොමද? ගන්නේ කොහොමද කියලා ඇත්තටම එක විදිහක් කියන්න බෑ. විවිධාකාරයි. කලින් කලට තමන්ට මේවා වෙනස් වෙවි එනවා. ඒවාට ග්‍රහණය වෙනවා. ඒ කියන්නේ තීන මිද්දේ බලයට නතු වෙනවා අපි. කොච්චර හොඳට භාවනා කරත් නතු වෙනවා. මම මුලින්ම මතක් කරා මේ තීන මිද්දේ ග්‍රහණයට නතු වෙන්නේ නැති එකම කෙනා රහතන් වහන්සේ පමණයි. ඒකට කාට හරි හිතෙයි එහෙනම් රහතන් වහන්සේ නිදා ගන්න නැද්ද? මං කිව්වා නින්ද කායික ක්‍රියාවලිය. කායික නින්දට දානගෙනයි ධම්මේ තීන මිද්දේ කියන ධම්මේ. රහතන් වහන්සේගේ නින්ද තියෙනවා තීන මිද්දේනේ. එහෙමනම් ඔය සමත භාවනාවක්
වඩලා සමත භාවනාවක් දියුණු කරගෙන ඒ සමත භාවනාව තුළින් තීන මිද්‍යේ ඉක්මවන ක්‍රමයයි සතිපට්ඨාන භාවනාවක් වඩලා තීන මිද්‍යේ ඉක්මවන ක්‍රමයයි දෙක ක්‍රම දෙකක් ක්‍රම දෙකක් වෙන්නේ කොහොමද දැන් සමත භාවනාව මේ තීන මිද්‍යේ කියන ධම්මේ වැඩ කරන්න පුළුවන් සිතකනේ එතකොට සිත් ඇති වෙන ක්‍රම අපිට තියෙනවා හයක් ඇහැට රූප වෙනකොට සිත් ඇති වෙනවා ඔය ඇහෙන් ඇහැට ඇහෙන් ඇති වෙන සිතක් තුල තීන මිද්‍යේ කියන ධම්මයට වැඩ කරයි කණෙන් ඇති වෙන සිත් තුල තීන මිද්‍යේට වැඩ කරයි ඒ ධම්ම නාසයෙන් ඇති වෙන සිත් තුල තීන මිද්‍යේට වැඩ කරන්න බෑ මේ මාර්ගපාක්ෂිය ධර්ම එහෙම තමයි අනිකුත් ධම්මත් එහෙමයි කයෙන් ඇති වෙන සිත් තුල තීන මිද්‍යේ ඇතුළු ධම්ම වලට වැඩ කරන්න පුළුවන් පහළ වෙන මනසෙන් ඇති වෙන සිත් තුල ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය තුලින් ඇති වෙන සිත් තුල තීන මිද්‍යය කියන ධම්මයක් අනිකුත් ධම්මත් ක්‍රියාකාරී වෙනවා දැන් මේ සමත භාවනාවට ගන්නේ සමත භාවනාව පුරුදු කරන්නේ මේ ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියෙන් එන අරමුණු හරහා නෙමෙයි එතකොට සමත භාවනාවක් පුරුදු කරන්න අරමුණු තෝරගන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා හදන අරමුණු ටික. නිකම්ම මනෝ ඉන්ද්‍රිය හරහා හැදෙන අරමුණු නෙමෙයි. ඒ භාවනා කරන පුද්ගලයා හදාගන්නේ අරමුණ. දැන් අපිට නිකම් පහළ වෙන්නේ බුදු ගුණ. මනෝ ඉන්ද්‍රියට බුදු ගුණ සිහි වෙන්නේ නිකම්. නමුත් අපිට බුදු ගුණ සිහි කරන්න පුළුවන්. සිහි බුදු ගුණ සිහි කරන්නේ අපි ඇහෙන් එන අරමුණකින් නෙමෙයි. බුදු ගුණ සිහි කරන්නේ අපි කනෙන් එන අරමුණකින් නෙමෙයි. බුදු ගුණ සිහි කරන්නේ අපි නාසයෙන් එන අරමුණකින් නෙමෙයි. බුදු ගුණ සිහි කරන්නේ අපි කයෙන් එන අරමුණකින් නෙමෙයි. බුදු ගුණ සිහි කරන්නේ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණ. එහෙනම් අපිට මේ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණ ඕනනම් නිර්මාණය කරේ. එහෙන් එන අරමුණු කාටවත් නිර්මාණය කරන්න බෑ. ඒවා වර්තමාන ස්වરૂපයක් තියෙනවා. මනසෙන් එන අරමුණු නිර්මාණය කරේ. එහෙනම් මනසෙන් එන අරමුණු වලින් දුක වැඩියෙන් නිර්මාණය වෙනවා. බිය වැඩියෙන් නිර්මාණය වෙනවා. දැන් මේ මනසෙන් එන අරමුණු වල තමයි බිය කියන ධම්මිය. බිය කියන්නේ පස් හයවෙනි මාර්ගපාක්ෂිය ධර්ම. බිය කියන ධර්මයේ හටගන්නේ මනෝඉන්ද්‍රිය. ඒ වගේම ශෝකය වගේ ප්‍රධාන පෙළේ දුක් ටිකක් හැම වෙලේම මේ මනෝඉන්ද්‍රියට නිර්මාණය කරේ. මවන්න පුළුවන්. මේවා ඇත්ත නෙමෙයි මනෝ ඉන්ද්‍රිය හදා ගන්න පුළුවන් හැදෙනවා තමන්ට පුළුවන් හදා ගන්න දැන් මේ සමත භාවනාව වලට අරන් තියෙන කමටහන් ඇත්තටම මේ මනෝ ඉන්ද්‍රියට අලුත් දෙයක් හදා ගන්න පුළුවන් හින්ද අරමුණ හැම වෙලේම කුසල් අරමුණු ටිකක් තමයි අරන් තියෙන්නේ බුදු ගුණ දෙවියන්ගේ ගුණ මොකද ශ්‍රද්ධාවෙන් දෙවියෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තියෙන කෙනා දෙවියෝ සිහි කරපුවාම සංකල්පනාවල ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් සිහි කරන්නේ කුසලයක්. ගෞරවයේ උඩ ඇති වෙන්නේ කුසලයක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ඉන්න බෞද්ධයා බුදුගුණ සිහි කරපුවාම ඇති වෙන්නේ ඒ මනෝ ඉන්ද්‍රියෙන් සිහි කරන්නේ කුසලයක්. දැන් මේ විදිහට මෛත්‍රිය මෙනෙහි කරනවා අසුභය මෙනෙහි කරනවා ඔය සංඥා කියන ඒවා මෙනෙහි කරන සංඥා ඔක්කොම එතකොට මනෝ ඉන්ද්‍රිය හරහා නිර්මාණය කරලා දෙනවා එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා මේ බෞද්ධයන්ට සමත කමටහන් 40ක් ඒ 40ම එතකොට ඕනනම් බෞද්ධයෙකුට ශ්‍රාවකයාට ශ්‍රාවකයාන්ට පුළුවන් තමන්ගේ මනෝ ඉන්ද්‍රියේ මනසෙන් මේක මෙනෙහි කරලා දිගට පවත්වාගෙන යන්න මේ දිගට මෙනෙහි කර කර යනකොට දැන් බුදු ගුණ සිහි කර කර යනවා
හැබැයි ටිකක් මේක කාලයක් පුරුදු වෙනකොට දැන් බුදුගුණ හරි මොනවා හරි සමත භාවනාවක් මෙනෙහි කරන භාවනාවක් කාලයක් පුරුදු ගන්නකොට ටික ටික දැන් ඇහැම වහලා තියෙනවා නම් ඇහෙන් අරමුණු වෙන්නේ සමත භාවනා කරන්නේ බොහෝ වෙලාවට පුරුදු වෙන්නේ ඇස් වහලා. එහෙනම් දැන් තව ඔය තීන මිද්‍යාදී අනිකුත් ධම්ම හට ගන්න පුළුවන්. සිත හට ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය හැරුණාට පස්සේ ඇහැ වැහුවම චක්කු ඉන්ද්‍රියෙන් හට ගන්නෑ. සෝත ඉන්ද්‍රියෙන් හට ගන්න පුළුවන්. ඝාන ඉන්ද්‍රියෙන් හට ගන්න පුළුවන්. කාය ඉන්ද්‍රියෙන් හට ගන්න පුළුවන්. මේ කාය ඉන්ද්‍රියෙන් හට ගන්න අරමුණු ඔක්කොම මේ කායික රුදාවල්ලා අපිට බලපාන්නේ කායික රුදාවල්. ඒක හින්දා ඔය සමත භාවනා කරන්න පෙර ඉන්දියාවේම නම් ඔය හින්දු යෝගීන් නම් ළමයින්ටම ගියා දෙනවා පොඩි කාලේ ඉඳලා එක දිගට රිදෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න හොඳ ආසන. මේ පැය දෙක තුන හතර පහ හය ඉන්න පුළුවන් වෙන්නේ. මේ මිනිස්සු ඉතින් බච්චන්නේත් ඒක ඉඳගෙන ඒ වගේම වෙළඳාම් කරන්නේත් ඒ එහෙම ආසනයක ඉඳගෙන ඔහොම තමන්ගේ දෛනික ජීවිතයේ මේ පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්වක් හදාගන්න. මේ සමත භාවනාව දියුණු කරගන්න ලොකුවට උදව් වෙන එක. නැත්නම් මේ වයස ගියාට පස්සේ ඉඳගන්න ගිහින් අමාරු වෙටනවා ඒවා රිදෙනවා. එතකොට අර සමත භාවනාව දියුණු වෙන්නේ නැහැ. එහෙනම් ආය ඉඳගෙන තව ටික කාලයක් පුරුදු වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි වේවා. ඒතර කායික අරමුණු රිදීම සම්බන්ධවයි අපිට තියෙන අපහසුතාවය තියෙන්නේ. කය පෙළීම සම්බන්ධවයි. දැන් අර සමත භාවනාවක් මෙනෙහි කරලා පුරුදු වෙනකොට දැන් ඇහැන් කියන එක වැහිලා නේ තියෙන්නේ. ඇහැ වැහිලා නම් ඇහෙන් අරමුණු නෑ. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. දිව, නාසය කියන ඉන්ද්‍රිය දෙක ඉතින් දුර්වලයි කොච්චර. එහෙනම් මෙතන සටන තියෙන්නේ සමත භාවනාවේ සෝත ඉන්ද්‍රියයි කාය ඉන්ද්‍රියයි. ඉතින් කාය ඉන්ද්‍රිය නම් තමන් එක විදිහක එක ඉරියව්වක ඉඳගෙන ඉන්න පුරුද්ද තියෙන කෙනාට භාවනා කරන්න ලේසි වෙනවා. එහෙම නැති කෙනාට ඉතින් එහෙම වෙන්න බෑ. තීන මිද්දේ බලය අල්ලනවා භාවනා අතර තුල. ඒකින්ද කාලයක් අපිට ඕනම භාවනාවක් කරන්න කලින් අර ඉඳගෙන ඉන්න පුළුවන් බෑ ගන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි මූලික දෙයක් වෙලා තියෙන සමතු භාවනාව. දැන් බුදුහාමුදුරුවෝ වට දෙනවා සුළු උපදේශයක් ඕනම් භාවනාවක් කරන්න සමථ භාවනාව වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් හොඳ ස්ථාන තුනක් මේ ස්වභාවික පරිසරයේ පෙන්නනවා මොකද්ද අරඤ්ඤගතෝවා රෝකමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේ අතුල තියෙන මොනවද මේ අරඤ්ඤ රෝකමූල ශුඤ්ඤාගාර කියන්නේ මේ ඇහැට කනට නාසයට දිවට කයට අර වැඩිපුර පාරිසරික අරමුණු එන්නේ නැති ගතිය. මේක භාවනාවකට පහසු වෙනවා. ඒ සඳහා තමයි මේ පින්වතුන් පන්සල, බෝධීන් වහන්සේ, චෛත්‍යයන් වහන්සේ ඒ වගේ ඒ සාමකාමී පරිසර පසුකාලීනව මේ ධර්මයට එකතු වෙලා තියෙන්නේ. මේවා තුල ඒවා අසල තමයි අපි භාවනා කරන්නේ. නැන්නයි වෙනින් හදන භාවනා මධ්‍යස්ථාන නිස්සද්ද පරිසර තියෙනවා. දැන් මෙහෙම සමත භාවනාවක් කරනකොට මුලින්ම මේ භාවනා මෙනෙහි කර කර යනකොට ඒක දියුණු වෙනවා නම් අර පරිසර සාධක වලින් කන පේන අරමුණු අඩු වෙලා අඩු වෙන පරිසර සාධකයක් තෝරා ගැනීම වාසියක් වෙනවා. ඒ වගේම තව තවත් දියුණු වෙනකොට මේ ඇහෙන එක පිළිබඳව ඇහෙන එකින් ඇලින් ගැටින් අඩු වෙලා යනවා. ඒ කියන්නේ සෝත ඉන්ද්‍රියෙන් අරමුණු ගන්න එක ඒක අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ කාඩු වෙලා යනවා. අර කාලයක් එක ඉරියව්වක ඉඳ ගන්න පුරුදු වෙලා කායික වශයෙන් උත් එන පීඩාදී දේවල් ප්‍රතිචාරයක් නැතුව වෙන දෙයක් නෙවෙයි වෙන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා මුලින්ම සමත භාවනාවෙන් ඔය පස්වෙනි මාර්යා තීන මිද්දේ යටපත් වෙන මට්ටමට එන්න කලින් සිදු වෙන්න ඕනේ දෙයක් තියෙනවා. ඒකයි කියා දෙන්නේ. සමත භාවනාවේ තාවකාලිකව
චක්කු සෝත ගාන ජිහ්වා කාය කියන මේ පංච ඉන්ද්‍රිය දුර්වල වෙනවා. නැත්නම් අක්‍රීය වෙනවා. නැත්නම් ඒවෙන් අරමුණු අරගත්තට වැඩක් නැති වෙනවා. ඔන්නෝක වෙලා තමයි සමත භාවනාවකින් පස්වෙනි මාර්යා යටපත් වෙන්නේ. තීන මිද්දිය අහක් වෙන්නේ. එතකොට ලොකුම දේ තමයි සමත භාවනාවක වාසිම දේ එතන තියෙන ශාරීරිය තේරෙන්නේ. ඒ කියන්නේ කාය විඥාණයෙන් සිත් හටගන්නේ. දැන් ඔන්න තීන මිද්දේ යටපත් වුණාම සමත භාවනාවේ යටපත් වෙන තැන. දැන් එතන ඉඳලා එයාට වැඩ කරන්නේ දැන් මාර්ගය පහයි. හැබැයි මාර්ගය පහේ දැන් අර බිය ඒ වගේම පහවෙනි මාර්ගය බියනේ. හත්වෙනි මාර්ගය සැකය. දැන් මේ බිය සැකය කියන මාර්ගය දෙන්න එතකොට සම්බන්ධ වෙන්නේ කොහේද? අර භාවනා කමඨහනේට හගත්තේ සමත නිමිත්තට. ඒ කියන්නේ තමන් මෙනෙහි කරන එකට. දැන් ඊළඟට මෙතනින් එහා දැන් තමන්ට තියෙන අරමුණු බැලුවම භෞතික ස්වરૂපී අරමුණු නෑ. මේ සමත භාවනාවේදී මෙතනින් එහා තීන මිද්දේ යටපත් වුණාම භෞතික ස්වરૂපී අරමුණු නෙමෙයි තියෙන්නේ. මනසෙන් හදපු අරමුණා නිමිත්තා. මේ භෞතික ස්වરૂපී අරමුණු නැති වෙනවා කියන්නේ පංච ඉන්ද්‍රියෙන් අරමුණු අහක් වෙනවා කියන්නේ. දැන් මනෝ ඉන්ද්‍රියෙන් විතරක් හදන අරමුණකට තමයි රූපාවචර කියන්නේ. මනසෙන් හදන නිමිති මනසෙන් ගන්න අරමුණු රූපාවචරයි. දැන් ඇත්තටම බුදු ගුණ කියන එක අපිට රූපාවචරයි. මනසෙන් බුදු ගුණ සිහි කරන්නේ මනසෙන් හදපු එකයි. නැතුව අපිට ඇහැට පේන බුදු ගුණක් නෑ. බුදු ගුණ ඇහිලා මේකට හරියන්නේ නෑ කනේ. බුදුගුණ භාවනාවට වැඩක් නෑ ඒක. දැන් මනසෙන් හදපු එක. මනසෙන් හදපු නිමිත්ත. මේ මනසෙන් හදපු නිමිත්තට කියනවා රූපාවචර. හැබැයි ඇහැට පෙනිලා මොනවා හරි ඒ ඇහැට පෙනුණු චක්කු විඥානය තුල හටගත්ත සිතේ ධම්ම ටිකක් හොරගම් කරලා නැත්නම් චක්කු විඥාණයෙන් ඇති වෙච්ච සිත තුල ඇති වෙන ධම්ම ආහාරයට අරගෙන මනෝ ඉන්ද්‍රිය මොනවා හරි නිමිත්තක් හැදුවොත් ඒක රූපාවචර නෙමෙයි කාමාවචර. දැන් තේරුම් ගන්න ඕනේ මේ කාමාවචර රූපාවචර කියන ධර්මයේ මොනවද කියලා. වර්තමානයේ ඇහැ කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රියෙන් අරමුණක් අරගෙන ඒ අරමුණ තුළ හටගන්න සිතේ ඇතිවන ධම්ම වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, චේතනාව වෙන්න පුළුවන්, විතක්ක වෙන්න පුළුවන්, විචාර වෙන්න පුළුවන්, ප්‍රීති වෙන්න පුළුවන්, සුඛය වෙන්න පුළුවන් ඕනම. මේ ඕනම ධම්ම ටිකක් ආහාර අරගෙන ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය සිතක් පහළ කරගත්තොත් ඒක කාමාවචරයි. මොකද කාම ලෝකයේ අරමුණක් අරගෙන කියන එක. කාම ලෝකයේ අරමුණක් මනෝ ඉන්ද්‍රියට ගන්න බෑ. නමුත් කාම ලෝකයේ අරමුණක් චක්කු ඉන්ද්‍රියට ගන්න පුළුවන්. චක්කු ඉන්ද්‍රියෙන් හදපු සිතේ ඇති වෙච්ච ධම්ම ටික ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය වැජමෙනවා නම් එතන කාමාවචරයි. ඔය සිද්ධාන්තයේ ගැලපෙනවා කනටත්. ඔය සිද්ධාන්තයේ ගැලපෙනවා නාසයට. ඔය සිද්ධාන්තයේ ගැලපෙනවා දිවට. ඔය සිද්ධාන්තයේ ගැලපෙනවා කයට. දැන් එහෙමනම් සමත භාවනාවකින් ඔය තීන මිද්දේ යටපත් වෙන මොහොතේදී පංච ඉන්ද්‍රියෙන් අරමුණු ආහාරයට ගන්නෑ මනෝ ඉන්ද්‍රිය. එහෙනම් මනෝ ඉන්ද්‍රියෙන් අතීතී හදපු අරමුණ වර්තමාන අරමුණු ගන්නෑ පංච ඉන්ද්‍රියෙන්. අතීතයේ අර භාවනාවට පුරුදු කරපු සමත නිමිත්ත තමයි යාගේ තනි ආහාරය. දැන් එහෙමනම් එතන තියෙන්නේ රූපාවචරය.
කාමාවචරය නෙවෙයි. හැබැයි රූපාවචරය කියන එකයි. ඒ වගේම රූපාවචර ධානයයි කියන්නේ ලොකු වෙනස්කම් දෙකක්. රූපාවචරය කියන්නේ මානසික අරමුණු වල ස්වરૂපයක්. රූපාවචර ධාන කියන්නේ ඒ අරමුණක් භාවනාව තුළින් බහුලීකත කරලා කරලා ලබා ගන්න සිතේ එකඟතාවයක්. සෑම රූපාවචර අරමුණකම ධ්‍යාන ගුණ නැහැ. ඒක නිසාවෙන් ත්‍රිපිටකයේ බුදුහාමුදුරුව පෙන්නන රූපාවචර ධ්‍යාන ගැන ධ්‍යාන නිකං කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළමු ධ්‍යානය පටමන් ධ්‍යානය. ඊට පස්සේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එක එක අඩු කරනවා. එහෙනම් ඒ දේශනා කරන්නේ මොකද්ද? අර නිදිමත ඉක්මවන්න ඕනේ සමත භාවනාවෙන් ඉස්සෙල්ලා. ඉතින් රූපාවචර අරමුණක් එනවා අපිට. ඒ අරමුණ බුදුගුණ නම් බුදුගුණ තුළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධර්මතා පහ විතරක් තියෙන වෙලාවක අන්න ඒක රූපාවචර පළවෙනි ධ්‍යානයේ ගුණවලට සමානයි. ඒ නිමිත්තේ ඒ මනෝ නිමිත්ත තුළ තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එන්න ඕනේ. හැබැයි දැන් අපිටත් බුදු ගුණ සිහි කරනවා. බුදු පිළිමයක් දැක්කම කන්නට බුදුහාමුදුරන්ගේ ගුණ ඇහෙනකොට මනසෙන් හදනවා බුදුහාමුදුරුවෝ සම්බන්ධව නිමිති. නමුත් ඒවා කාමාවචරයි. මොකද හේතුව? පංච ඉන්ද්‍රිය උදව් අරගෙන අපි මේ හදන්නේ. පංචේන්ද්‍රියේ ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය තෙන්දී ඒ බුදුහාමුදුරු සම්බන්ධව යමක් හදන. ඒක කාමාවචර. දැන් රූපාවචර ධ්‍යාන මට්ටමේදී බුදුහාමුදුරු පෙන්වන තව දෙයක්. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධම්ම පහ විතරක් තියෙන්න ඕනේ මනෝ නිමිත්තේ. දෙයක් අහක් වෙන්න ඕනේ. මොනවද? කාම කියන එක අහක් වෙන්න. විවච්ඡේව කාම. ඒ කියන්නේ කාමයේ කියන එක අහක් කරලා ඇති වෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? කාමාවචරයට අයිති විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා තමයි බුදුහාමුදුරුව වෙන්න පුළුවන්. මෛත්‍රී වෙන්න පුළුවන්. දැන් තව කතා හරි කල කරන කොටත් තියෙන්නේ ඒකමයි. කාමයට එක්ක අත්තල් බැඳගත්ත විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධානාංග නෙමෙයි. එතකොට අර කාමාවචර ස්වરૂපය. එතකොට කාමයේ නැතුව මනෝ අරමුණේ මානසික අරමුණේ සමත භාවනාවට අදාළ කමටහනේ මනසෙන් හදපු නිමිත්තේ කාමයේ නැතුව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා තියෙනවා නම් අන්න එතන තියෙන්නේ ධානාංගයි. දැන් අපි කරන භාවනාව සමත භාවනාවක් නෙමෙයි. ඒකෙන් හින්දා සමත භාවනාවේ ගුණ ලැබෙන කිසි දෙයක් මෙතන වෙන්න බෑ. අපි කරන භාවනාව සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවෙන් සමත භාවනාවේ අතර වෙනස මොකද්ද? වෙනස තමයි සමත භාවනාවෙන් මේ මාර්ය පස් දෙනා මේ මාර්ය යටපත් කරන්නේ මාර්ය පස් දෙනා යටපත් කරන්න ගන්නෙ මනෝ නිමිත්ත. මනසෙන් හදපු නිමිත්ත. ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා හදාගත්තේ නිමිත්ත අරමුණ. ඒවා තමයි මෛත්‍රී අරමුණු, බුදු ගුණ අරමුණු, අසුභ සංඥාව, මරණානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය, සීලානුස්සතිය. මේ අනුස්සති ඔක්කොම කොහෙන්ද හදන්නේ? ඇහැට හදන්න පුළුවන්ද? ඇහෙන් එන අරමුණුද? කනෙන් එන අරමුණුද? නැහැ.
මනසින් හදාගන්න අරමුණු. සතිපට්ඨාන අරමුණු කයෙන් වර්තමානයේ හැදෙන අරමුණක් විය යුතුයි. ඔන්න සතිපට්ඨානයේ වෙනස. ආනාපානේ බලන්න. ආස්වාසේදී ආස්වාස වාතය තමන්ගේ ශරීරයේ යම්කිසි තැනක ස්පර්ශ වීමෙන් හටගන්න කාය විඥානීය තමයි කමඨහනට ගන්නෙ. ඒක ගන්න සිත තුලයි මේ කමඨහන ශක්තිය වෙන්නේ. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව එම් බලක් අයගේ මත තියෙනවා වැරදි. හුස්ම උදරයෙන් තේරෙන එක ගන්න එක බුද්ධ වචනේ නෙමෙයි කියලා. ඒවා මෙතෙන්ට අදාළ නැහැ. කයෙන් එන අරමුණක් ඕන මේක. ආස්වාස පාස්වාසයේ හරහා කයෙන් එන අරමුණ කොහේ දැනුණත් ඕන කෙනෙකුට ඒ ගුරුකුලයක් අනුව ඒක සතිපට්ඨාන භාවනාවක් වෙනවා. දැන් එහෙනම් කයෙන් එන අරමුණු ටික ගන්න එක තමයි මේ සතිපට්ඨාන භාවනාවේ වෙනස. ඒක නිසා වෙන තමයි බුදුහාමුදුරු නිවන් දකින්න ඒකායන ක්‍රමයේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කියන්නේ. දැන් සමත භාවනාවල තියෙන්නේ මනසින් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිලා වඩනවා කියන එකේ අර්ථය අකුසලයේ අහක් කරනවා කියන එකයි. එහෙනම් මනසින් එන අරමුණක දැන් බුදුගුණ මනසින් හදන අරමුණක් ඔය බුදුගුණ මනසින් හදන අරමුණේ මෙනෙහි කරලා බුදුගුණ දිගටම මෙනෙහි කරලා දිහින් දිගටම මේක බහුලීගත වීම තුළ කාමයේ අහක් වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගතා කියන අර බුදුගුණ නිමිත්තට ඒ හදන නිමිත්ත තුළ විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගතා කියන ධර්මතා පහ විතරක් ඉතුරු වුණොත් එතන නීවරණ පහක් යටපත් වෙලා එතන මේ මාර්ගපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන රූපාවචරය. අපි මේ ඉන්නේ කාමාවචරය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියෙන් හදාගන්න ආරමුණු ඒකෙන් හැදෙන සිතක හටගන්නේ ධම්මේ වර්තමානයේ හටගන්න ධම්මයක් අල්ලගෙන ඒ ධම්මයේ හරහා මනෝ ඉන්ද්‍රිය වැජමෙන ස්වરૂපය තමයි කාමාවචර කියන්නේ. රූපාවචර කියන්නේ පංච ඉන්ද්‍රියෙන් අරමුණු ගන්න නැතුව මනෝ ඉන්ද්‍රියෙන් විතරක් එවලේ මොහොතේ හදන අරමුණක ලගින ස්වરૂපිය පවතින ස්වરૂපිය මේක රූපාවචර. දැන් මේක මේ විදිහට මේ දෙකේ වෙනස දැනගන්න. එතකොට සමත භාවනාවකින් කරන්නේ ඒත් මේ මාර්ගය පස් දෙනා කාමය අර්ථය සාවිපාසාව පරේෂණ තුෂ්ණාව තීන මිද්ද යටපත් කරනවා අර මනෝ ඉන්ද්‍රිය හරහා. එතකොට ඉබේ වෙන දෙයක් තමයි ඊට කලින් මේ නීවරණ මේ කියන මේ මාරපාක්ෂික ධර්ම පහ යටපත් තීන මිද්ද ඉක්මවන්න කලින් ඇහැ කන නාසය දිවකය තාවකාලිකව විසන්දි වෙන්න ඕනේ මැරෙන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහ මේ පින්වතුන්ට නිින්ද ගිය වෙලාව වගේ වෙනවා. හැමදාම නිින්ද ගියාම තියෙන්නේ ඒ වගේ ස්වරූපයටපත් වෙනවා. මනෝ ඉන්ද්‍රිය තුල අර කමඨාන් අරමුණු තියෙනවා. දැන් ඒක වැඩි දියුණු කරලා ඉස්සරහට අර කාමාවචරයේ ඉක්මවගෙන අර විතක් කාමයේ නැති විතක්ක විචාර ප්‍රීති සුඛේ ගග්ගතා එන්න ඕනේ. අර කමඨහන අරමුණේ ඔවා තමයි සමත භාවනාව. දැන් හැබැයි එහෙම වෙනකොට එකපාරට අර සමත නිමිත්ත බුදු ගුණ කියන එකේ කාමය නැතුව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා එනකොට අරමුණේ මනසට වෙනස්කම් දැනෙනවා. ආන්නේ ඒව එක්ක තමයි බිය එන්නේ. එහෙනම් සමත භාවනාවේ බිය සැක මතු මකු බව ඔය කියන ඉස්සරහා ඉන්න මාර්ය පස් දෙනා බලයට එන්නේ කොහෙන්ද? ඇහෙන් එන අරමුණ හරහා නෙවෙයි. කනෙන් එන එකකින් නෙවෙයි. අර භාවනාවට ගත්තේ මෙනෙහි කරන මනෝ නිමිත්ත හරහාමයි. මේක තමයි අර පිළක් උපාසක උපාසිකාවන් දෙවියෝ දැක්කා. දෙවියන්ගේ හඬ ඇහුණා.
විවිධ දේවල් කිය ආලෝක දැක්කා මේවා එකක්වා මේවා ප්‍රතිඵල නෙමෙයි අර මනෝ නිමිත්තට ඇති ඇති කරලා දීපු බිය සැක හේතුන් ඇති වෙච්ච ප්‍රශ්නයක් මේක හයවෙනි මාර්යයි හත්වෙනි මාර්යයි තරඟ කරලා අටවෙනි මාර්යය තීන්දුවත් අවස්ථාවක් ඒක මකු බව තමයි තීන්දුව කරන්නේ බොරුව මේක තමයි භවනා ලෝකයේ තියෙන ප්‍රශ්නේ ඒ සමත භවනා අපි කියවනේ අපි කරන්නේ සමත භවනා නෙමෙයි කියලා දෙක පටලවන්න බෑ කාටවත් අපි ගන්නෙ කායික අරමුණ ඒක හින්දා කයෙන් එන අරමුණක් කායනුපස්සනාවේ ඉතින්දී අර ඇහැ කියන එක වහලා නෑ ඇහැට ඉස්සරහා තියෙන රූප පේනවා කනට පරිසරයේ තියෙන ශබ්ද ඇහෙනවා මනසට විවිධ දේවල් මතක් වෙන්න පුළුවන් වර්තමාන දේ ආහාර කරලා මතක් වෙන්න පුළුවන් අතීත දේවල් ආහාර කරගෙන මතක් වෙන්නත් පුළුවන් මනසට අපි කිව්වා ඒක ගණන් ගන්න නැතුව කමටහන පවතින කාලයේ විතරක් සතිය පවත්තන්නේ දැන් මේ කමටහන පවතින කාලය තුළ සතිය පවත්වනකොට භාවනා කරන කෙනා ඒ කමටහන පවතින කාලය තුල හටගත්තේ සිටියේ තමයි මේ දීන මිද්දේ කියන පස්වෙනි මාරේ යටපත් වෙන්නේ නැතුව කයෙන් වුණත් කයේ වෙන ස්ථානයක ශරීර කොටසකින් ඇති වෙන සිතක නෙමෙයි මුලින්ම මේ දේ වෙන්නේ මේ පස්වෙනි මාරේ අතීන මිද්දේ යටපත් වෙන්නේ භවනා සක්මන් භවනාව කරන කෙනාගේ මුලින්ම අර කකුල පොළවේ වදින මොහොතේ යටිපතුලෙන් ඇති වෙච්ච සිතකමයි ඒක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ඒක ගැටලුවක් නෙමෙයි මොකද මේ සිත ඇති වෙන වේගය විතා විශාලයි කාටවත් වෙන් කරන්න බෑ කොච්චරද කියනවා මේ සිත ඇති වුණේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කියලා වෙන් කරගන්න ධම්මානුපස්සනාවේ පබ්බ තුන්වෙනි පබ්බේ වැඩෙන්න ඕනේ මොකද ආයතන පබ්බේ කියන එක තියෙන්නේ ධම්මානුපස්සනාවේ මේ ධම්ම ආයතන කියන්නේ ධම්ම ආයතනය වෙන් කරන්න ආයතනය කියන්නේ මේ ඇහැද කනද නාසයද දිවද කයද මේ ධම්මේ හැදිච්ච ආයතනය මොකද්ද දැන් වේදනාව හටගන්නවා මේ වේදනාව හටගත්තේ ඇහැට පේන අරමුණේ හරහාද මේ වේදනාව හටගත්තේ කනට ඇහෙන අරමුණෙන්ද මේ වේදනාව හටගත්තේ දිවට දැනෙන අරමුණෙන්ද මේ වේදනාව හටගත්තේ ශරීරයට දැනෙන අරමුණෙන්ද මේ වේදනාව හටගත්තේ මනසට මතක් වෙච්ච අරමුණෙන්ද කියලා වෙන් කරගන්න දක්ෂ වෙන්න ධම්මානුපස්සනාවක් වැඩින්න ඕනේ. නමුත් කවමදාවත් සමත භාවනාවෙන් ධම්මානුපස්සනාවේ ආයතන බෙදILLක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දැනුමක් ඉන්නේ නැහැ කාට. ඇයි හේතුව? හේතුව මේ නීතින මිද්දේ ඉක්මවනකොට නිදිමත කියන පස්වෙනි මාරයා යටපත් වෙනකොට සමත භාවනාවේදී ඉන්ද්‍රිය පහක් අක්‍රියයි ආයතන පහක් අක්‍රියයි එක ආයතනයි තියෙන්නේ මන ආයතනෙ විතරයි මන ආයතනෙ විතරයි අරමුණු ගන්න ඉතින් ආයතන පබ්බයක් තියෙන්න පුළුවන් සමත භාවනාව ඔක්කොම අහෝසියලා යනවා සමත භාවනාව නමුත් සතිපට්ඨාන භාවනාවේදී එහෙම අපි මේ නීවරණ යටපත් වෙනවා හෝ එහෙනම් නැත්තම් පස්වෙනි මාර්යා ඉක්මවනවා යටපත් වෙනවා තීන මිද්දේ ඉක්මවන්නේ අපි කකුලෙන් එන අරමුණේ කයෙන් එන අරමුණක එතකොට හොඳට පණ තියෙනවා ඇහෙන් එන අරමුණ වලට නාසයෙන් එන අරමුණ වලට කනෙන් එන අරමුණ වලට මනසෙන් එන අරමුණ වලට ඒකින්ද මේ ධම්මානුපස්සනාව වඩන්න මනසෙන් විතර කරමුණු එවිටින් හරියන්නේ කාටවත්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන් දකින්න ඒකාය ක්‍රමය කාය වේදනා චිත්ත ධම්ම වැඩිම කියලා. එහෙනම් කයෙන් එන අරමුණක නිදිමත ඉක්මවන්න ඕනි. එතකොට කයෙන් එන අරමුණක නිදිමත ඉක්මවුවම මොකද්ද ලක්ෂණය? අපි ගියේ සතියේ පැහැදිලි කරලා දුන්නා
මේ කයෙන් එන අරමුණ මේ සක්මන් භාවනාව වගේ ආධුනිකයේ භාවනා කරනකොට මුලින් පුරුදු වෙනකොට ටිකක් වෙලා හරියට කමටහන පවතින වෙලාවේ සතිය පවත්නවා නම් හරියට භාවනා කරගෙන යනවා නම් මුලින්ම ලැබෙන ප්‍රතිඵලය තමයි නිදිමත ගතිය. ඒ නිදිමත ගතිය ලැබෙන්නේ හේතුව මොකද? ඒ භාවනා කමටහනින්දා අර කාමී අරති සාපිපාසාව පරේක්ෂණ තෘෂ්ණාව යටපත් වීම. ඊළඟට අපි ගිය ගමනක් පැහැදිලි කරලා දුන්නා. එයා ඒක නිදිමත ගණන් ගන්න නැතුව පුළුවන් තරම් භාවනා කරන්න. එහෙම නැත්නම් කෙලින්ම සක්මන් මළුවේ හිට ගන්න, ඇවිදින්න නැතුව. එතකොට එකපාරට නිදිමත අඩු වෙනවා. මොකද මේ නිදිමත හැදුනේ කමටහන. ඒතර කමටහනේ සතිය පවත් ගන්න නැති විට නිදිමත ඉවත් වෙනවා. එහෙම හැදුනා නම් තමන්ගේ තියෙන කම්මැලි කමට නිදිමත හැදුනා නම් මොනවා කරත් හරින්නේ නැහැ. හරියට භාවනා කරා නම් භාවනාව තුළ නිදිමතාව භාවනාව නවත්වපු හැටි හරියට ආයි භාවනාව කරමු. කොහොම කරපුවා නිදිමත ඉක්මවනවා කිව්වා. මේ නිදිමත ඉක්මවුව කායික අරමුණක ඒ කායික අරමුණ තුලින් ප්‍රකට වෙන්නේ අපිට ඉස්සර ප්‍රකට වෙච්ච දේ නෙවෙයි. එතන ඉඳලා අපිට ප්‍රකට වෙන්නේ ඔය කය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල සතියට අහු වෙන ಗುಣ ටික. ඒවා තමයි අර අපි පැහැදිලි කරන්නේ සීතල උෂ්ණ කම්පන චංචල රත් වෙන එක, හිරි වැටෙන එක, තද වෙන එක, ඇලියන ගතිය, ඔය වගේ විවිධ දේවල් වෙනවා. ඒවා ඉස්සර දැනෙන්නේ. ආන්නේ ඒ කමඨහණෙන් ආපු ධාතු ස්වરૂපය. ඒක ධාතු ගුණ කියනවා. දැන් මේ සතිපට්ඨාන භාවනාවේදී හැම වෙලෙම 6 වෙනි මාර්යයයි 7 වෙනි මාර්යයයි වැඩ කරන්නේ අර භාවනාවෙන් කය තුලින් ප්‍රකට වෙන ධාතු ගුණ එකයි. එයාට නැතුව ඒ කයෙන් එන අරමුණේ කාමයේ නැහැ. එතකොට අරතිය නැහැ. සාවිපාසාව නැහැ. පරේසන දුස්නාව නැහැ. නිදිමත නැහැ. දැන් එහෙනම් බිය සැක තනියෙන් තනියෙන් මේ ජීවිතේ බිය කියන එක තනියෙන් වැඩ කරනවා අර ධාතු ගුණේ. සැකය කියන එක තනියෙන් වැඩ කරනවා ධාතු ගුණේ. දැන් ඒකට අපි දෙන කමටහන්න තමයි මේ හැම දිනාටම කියන්නේ ධාතුගුණ ප්‍රකට වෙනකොට භාවනා කරලා කරගෙන යනකොට ප්‍රකට වෙනවා නම් ධාතුගුණයකට අංශු මාත්‍ර ඇලීමක් හෝ අංශු මාත්‍ර ගැටීමක්. ඒ කියන්නේ ධාතුගුණ වලට ඇලෙන්නේ නැතුව ඒක හොඳයි කියලා ගන්නෙ නැතුව ඒ දැනෙන ධාතු ස්වરૂපයෙන් නරකයි කියලා ගන්නෙ නැතුව කරගෙන ආපු භාවනාව කරගෙන යන්න. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම ගුරුවරු උපදෙස් දෙන්නේ? කේ දෙන්නේ අර දැනෙන ධාතු ගුණයට ඇලීමක් වුණොත් හෝ ගැටීමක් වුණොත් අර පස්වෙනි මායයට හා හයවෙනි මායයට ඒක වාසි සහගතයි. බිය හා සැකයට. ඒතර බිය සැක විසින් යම්කිසි විකෘතියක් අර කමටහන අරමුණට අර ධාතු ගුණයට කරනවා. දැන් උදාහරණයක් විදිහට උරිස්ස හිරි ගතියක් දැනෙනවා මේ සක්මන් කරනකොට. ඔකට බිය වෙනවා. ඒකට බිය ආපු හැටි ඊළඟට සැකය ඊගාවට එනවා. මොකටද සැකය එන්නේ? මේ උරිස්සේ තියෙන හිරි ගතියට. දැන් මෙහෙම ගියාම දැන් ඒක උඩින් 3 8 වෙනි මාර්යා බිය සැක වලින් පෝෂණය වෙන මාර්යෙත් තමයි මකු බව. මේ මකුබවේ ක්‍රියාකාරීත්වය හඳුන ගන්න. මේ දරුණු මායя බියසක දරුණු මායෙ නෙමෙයි. හයෙනි මායෙ භාවනාවේදී බියසක ඇත්තටම දරුණු මායෙ නෙමෙයි. මොකද හේතුව ඒක ගුරුවරයෙක්ගෙන් අහලා හරි බියසක අහක් කර හැකියි. ධර්මයේ ඉගෙනගෙන බියසක අහක් කර හැකියි. කමඨාන තුලින් එන. නමුත් මකු බව එහෙම හක් වෙන්නේ. මකු බව කරන්නේ මොකද්ද කියලා බලමු. මකු බව කරන්නේ ඇත්තටම අපිට දැනට බියසක අපේ වැඩ කරනවානේ. භාවනාවෙන් බියසක එනකොට නෝයි ධාතු කායනුපස්සනාවෙන් ධාතු ගුණ හරහා එන්නේ. ඔයගොල්ලන්ට ජීවිත කතාවේදී මෙච්චර කල් ජීවත් වුණා, තව ඉදිරියේ ජීවත් වෙනවා, මේ වෙලාවේ බණහන කොටත් මේ බියසක එනවානේ. මේ බණහන කොටත් බිය සැක එනවා. නමුත් මේ නිදිමත ඉක්මවපු තැනක එන බිය සැකකද
නිදි මතට වහල් වෙච්ච තැනක එන බිය සැකද? නිදි මතට වහල් වෙච්ච තැනක එන බිය සැක තමයි බනහනකොට තියෙන්නේ. බනහනකොට විතරද බිය සැක එන්නේ? පාර යනකොට බිය සැක නැද්ද අපිට? බිය සැක නැතුව පාර ගියෝ මැරෙනවා නේද වාහන වලට ඇහිපිලා. දැන් බිය සැක කියන එක එහෙනම් සංසාරය හදන්න උදව් වෙනව නේද? එතකොට බිය සැක කියන එක අපිට උදව් වෙලා තියෙනවද? උදව් වුණේ කොහොමද? එක්ක කාමයේ අත්දැකීම් එක්ක උදව් වෙලා තියෙනවා. නැත්නම් අරතියේ අත්දැකීම් එක්ක උදව් වෙලා තියෙනවා. අරතිය එක්ක හවුල් වෙලා. සාපිපාසාව එක්ක හවුල් වෙලා බිය සැක අපිට උදව් වෙලා තියෙනවා. ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම පරේෂණ තෘෂ්ණාව එක්ක හවුල් වෙලා ඒක යටතේ බිය සැක ඇවිදලා තියෙනවා. ඕක තමයි අපේ අත්දැකීම් කියන්නේ. එලක්කයි ඥානෙ කියන්නේ තෝකම තමයි. බැලුවම මේ කාමයේ ආරතිය සාවිපාසාව පරේසන දුස්නාව හදලා මේ මාර්ගය හතර දෙනා හදලා දීපුවා තමයි ලෞකික ඥාන. වෙන කවුරු හදලා දීලා නැහැ කාටවත්. ඒකින් හින්දා මතක තියාගන්න ඕනේ මෙතන බියසක අපිට භාවනාවකින් දීන මිද්දය ඉක්මෝල ලැබෙනවා. සාමාන්‍ය ජීවිතයේදී දීන මිද්දයට යටත්ව ලැබෙනවා. දැන් නිකම් බලමු සාමාන්‍ය ජීවිතයේදී බිය හා සැක ඇති වෙන තැන. දැන් කාට හරි මෙතෙන්දී අද දවසේ ඇති වෙනවා සැකයක්. හෙට ඩොලර් එක වැඩි වෙයිද අඩු වෙයිද? එතකොට ඒ ඒ සැකය කියන්නේ මේ මේ විදිහම මේ පාරවාක්‍ය දරුවම ඒ සැකය කියනවා. ඉතින් අඩු වෙනවා නම් පෙලක් අය බිය වෙනවා. පෙලක් අය බිය වෙන්නේ නැහැ. වැඩි වුණොත් බිය වෙනවා. දැන් මොකක් හරි වෙන්න එතකොට බියයි සැකයි එනවා. දැන් ඒක ඒ ඒ බිය සැක තිබිච්ච තැන මං නිකං උදාහරණයක් ගත්තේ මේ සාමාන්‍ය ජීවිතය හැම මිනිහටම වෙන දේ. ඩොලර එක වැඩිද අඩුද කියලා සැක බිය ඇති වෙනවා. හැබැයි එතකොට වැඩිද අඩුද කියලා සැකේ ඇති වුණාම බිය ඇති වුණාම අපිට තියෙන සම්මත ක්‍රමයක් ඩොලරේ අගේ කීයද කියලා දැනගන්න පුළුවන්. අද අගේ කීයද දැනගත්තේ හැටි මොකද වෙන්නේ? බියක් නැහැ, සැකයක් නැහැ. ඒ දෙන්නගෙන් බලය අහක් කරලා මකු බව තමයි බලයට එන්නේ. ඔය සාමාන්‍ය ජීවිතේදීත් එහෙමයි. මකු බව කරන්නේ මොකද්ද? අර අපි ලබාගත්ත බිය හා සැකය මත ගොඩ නැගිච්ච මානසික ස්වરૂපයේ ධර්මතාවයට තීන්දුවක් දෙනවා. එහෙනම් මකු බව හැමදාම කරන්නේ තීන්දුව දීම. ස්ථාවර කිරීම. ඔයිටදී සරල දෙයක් ගත්තකි. දැන් කවුරු හරි හවසක අඩ අඳුරේ ලී කෑල්ලක් හරි ලණු කෑල්ලක් හරි දක්වන. දැන් එයා බිය වෙනවා. සර්පෙක් කියලා බිය වෙන්නේ. සර්පෙක් කියලා සැක කරනවා. ඊට පස්සේ ටෝච් එකක් හරි ගෙනලා එළිය ලොකු එළියක් අල්ලලා ගැහුවම ඒකත් ලණු කෑල්ලක් කියලා තේරෙනවා. තේරිච්ච හැටිය තේරුනේ තීන්දුව දෙන්නේ කවුද? මකුබව. ඒක ලණු කෑල්ල. සර්පෙක් නෙමෙයි. එතනින් ඒක ඉවරයි. එහෙනම් මකුබවට මෙන්න මෙහෙම දැඩි බලයක් තියෙනවා. දැන් ඔන්න ඔය මකුබව බලන්න අර අපි කමටහනට කරන දේ ඔය වගේ නෙමෙයි. සාමාන්‍ය ජීවිතය වගේ නෙමෙයි. මහා දරුණු. ඒක අරවන්න බෑ. මේ මකු බව දෙන තීන්දුව භාවනායේදී හුඟක් ඒවා වැඩිකල් ගෙනිච්චොත් ස්ථාවරකව අරවන්න බෑ. එච්චර දැඩි. දැන් අර කය උරිස්සෙන් දැනෙන හිරි ගතියට බිය වෙනවා අපි සක්මන් කරනකොට. මොකද බිය වෙන්නේ? මේකනම් කමටහනින් ලැබිච්ච දෙයක් නෙමෙයි කියලා බිය වෙනවා. සැක හිතනවා. බිය වෙනවට වැඩිය සැක හිතනවා. මේක කමටහන්නේ
භාවනා කරලා ලැබෙන එකක් නෙමෙයි මේක උරිස්සේම ලෙඩක්. ඒකට බිය වෙනවා. දැන් මේක බියයි සැකයි දෝලණය වෙලා එයා මේ භාවනාවේ පැයක් දෙකක් කරනවා. එතකොට තව විසඳුන්නේ කොච්චර හරි එක්ක බිය එනවා සැක එනවා. ඊටහා මාරයන්ට බලයක් නැහැ. බිය සැක පොඩ්ඩක් අඩු වෙච්ච හැටිය අඩු වෙන්න නම් අර බියසැක වෙච්ච ප්‍රමාණය අනුව මකු බව යාගේ තීන්දුව දෙනවා. මොකද තීන්දුව? මේක භාවනාවෙන් හැදෙන එකක් නෙවෙයි. මේක ශාරීරික ලෙඩක්. දැන් කවුද තීන්දුව දුන්නේ? මේ ධාතු ගුණයට ශාරීරික ලෙඩක් කියලා තීන්දුව දුන්නේ අටවෙනි මාර්යා. දැන් ඕක කඩන්න බෑ. එයා යනවා එහෙනම් දැන් ශාරීරික ලෙඩක්නේ. භාවනාව අත්හැරලා දැන් භාවනා කැඩුවා. සක්මන් කරන්න බෑ දැන්. මොකද ලෙඩේට බෙහෙත් කරන්න යන්න ඕනේ. දැන් ශාරීරික ලෙඩකට බෙහෙත් කරන්නේ කායික වෛද්‍යවරයෙක්. දැන් වෛද්‍යවරයාට ගිහින් පෙන්නනවා. එයා දැන් කුරිස රිදෙනවා නම් ඒ ශරීර කොටස අනුව ඒ විදිහේ රිදෙන්න පුළුවන් ඉතින් වෛද්‍ය විද්‍යාවට අනුව හේතු සාධක ටිකක් තියෙනවා. එක එක අසනීප. දැන් ඒ එකක් ගානේ අර වෛද්‍යවරයා බලන්න ඕනේ. මොකද මෙහෙම රිදෙනවා කියන්නේ ඔය උරිස අයිතිය කාන්නේ. ඒතර වෛද්‍යවරුන්ගේ යුතුකමක් තමයි රෝගිය ගියාම ඒක මොකද්ද ඒ රෝගය කියලා ඒගොල්ලන්ගේ දැනුම අනුව ගලපලා ගන්න එක. දැන් ඊට පස්සේ අර අර තමන්ට හිතන වෛද්‍යවරයාට හිතන ලෙඩ නෙමෙයි මේක. ඇයි? මේක ලෙඩක් නෙමෙයි. අර මකු බව හදලා දීපු උගුලක්. අටවෙනි මාරයා උගුල. මේ දීන මිද්දේ යටපත් වුණාම අටවෙනි මාර්යාගේ බලය වැඩි මකු බව. දැන් අර වෛද්‍යවරයා පරීක්ෂණ කර කර අවුරුදු ගණන් කරනවා. නමුත් අර කැරෙන්නේ දෙන බෙහෙත් ටික ඔක්කොම බෙහෙත් බිව්වි මිනිහට තමන්ගේ ශරීරයට හානි කරනවා. ඇයි? ලෙඩක් නැතුව බෙහෙත් බිව්ව. දැන් ඒක වෙන්නේ තමන්ගේ කර්මෙන්. ඒ ධර්මයෙන් ගැලවෙන්න බැරි උපාසක උපාසිකාවන්ට ඇයි? පණ්ඩිත නම වැඩි. භාවනා කරලා උපදෙස් ගන්න යන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් නෙමෙයි. දොස්තරගේ. ඉතින් ශාස්ත්‍රෝ මාරු වෙලා. සතිපට්ඨාන භාවනාවේ ශාස්ත්‍රෝ බුදුහාමුදුරුවෝ. අධිවට්ටාන භාවනා කරපු වර්තමාන ශ්‍රාවක ශ්‍රාවිකාවගේ භාවනාවෙන් නීවරණ යටපත් වෙලා කමඨාන තුල අර ධාතුගුණ ඉස්මතු වෙච්ච එක එයා හිතන්නේ බිය සැක හින්දා අර මකු බව තීන්දු වෙනවා තමන්ගේ පණ්ඩිතකම අල්ලගෙන ලෙඩක් කියලා. ඊට පස්සේ උන්දැට ශාස්ත්‍රු මාරු කිරීමේ දිට්ඨ ධම්ම වේදනීය විපාකය හම්බෙයි. භාවනාව නවතිනවා අවුරුදු ගණන් ඉසිවිතාරවල ලඟිනවා. ලැබුණා ලැග්ගට ලෙඩක් ලෙඩේ ඇරෙන්නේ නැහැ. ටිකක් කල් යනකොට ඉතින් අවුරුද්දක් විතර යනකොට ඔන්න රිදෙන්නේ නැතුව යනවා. මේක ඒක අර බෙහෙත් වල බලයකට කරපු ලේ මුත්‍රා පරීක්ෂා කිරීමෙන් ඇති වෙච්ච ප්‍රතිඵලයක් නෙවෙයි. අර භාවනාවෙන් ඇති වෙච්ච සමාධි ගතිය නැතිවීමෙන් ඇති වෙච්ච ඵලය. චිත්ත සමාධිය විපස්සනා සමාධිය අඩු වෙලා. දැන් ඊට පස්සේ ආයේ අවුරුද්දක් විතර ඉසිරි කාලවල ලැගලා ලැගලා එනවා. ආයේ නිකන් දැන් ඇවිදින කොට අර කමටහන වැඩ කරන ඕනේ. ඔන්න ටිකක් කල් එහාට මෙහාට පෙරහැරිය ඇවිද්දත් ඒකට අර පරණ පුරුද්දට පොඩ පොඩ ලඟ වෙනවා. මොකද සතිපට්ඨාන භාවනාව කියන එක නිරායාසයෙන් වැඩෙන ඕනේ කාලයක් යනකොට. ආයෙ කාලයක් යනකොට අර භාවනාව වැඩිලා ආයෙ අර උරිස්සේ අතෙන්ට එනකන් එනවා භාවනාව. නිකම් එනවා. එතනින් එහාටනේ ගියේ නැත්තේ. ආයෙ අර උරිස්සේ හිරිගතිය දැනෙනවා. දැන් ආයෙ ඔහොම ඉතින් ඇවිදිනවා හැම වෙලෙම දැනෙනවා. ගෙදර ඉන්නකොටත් ඊට පස්සේ දැනෙනවා. දැනෙනකොට ආයෙ බෙහෙත් ගියන්නේ. ආයෙ අවුරුද්දක් දෙකක් ඉස්පිරිතාලවල නැගලා ආයෙ එනවා. ඊට කලින් යාගේ පණ යනවා. දැන් මොකක්ද ඇති කිච්චි පලි?
මේ ධර්මයට අගෞරව කිරීමේ විපාකය. මොකද දැනගෙන යන්නේ. මේ භාවනාවෙන් තමන්ට ශාරීරික මාස ඇටලී තේරෙන විදියයි තමන්ගේ දැනුමෙන් තේරෙන විදියයි දෙක. මොකද දැන් වෛද්‍යවරයෙක් මේ ශරීරය ගැන තීන්දුව ගත්තේ හතරවෙනි මාර්යාගේ උදව්වෙන්. මං කිව්වයි වෛද්‍ය විද්‍යාව බිහි වුණේ පර්යේෂණ තෘෂ්ණාව කියන මාර්යාගේ. දැන් ඒ දැනුමයි මේ පර්යේෂණ තෘෂ්ණාව යටපත් වෙලා තීන විද්‍යාව යටපත් වුණාම ශරීරයේ තියෙන ස්වરૂපයයි කිසි සම්බන්ධයක් නැහැ. එහෙමනම් මෙතෙන්දි මේ මකු භවෙන් වෙන්න බේරෙන්න ඕනේ. දැන් සමත භාවනා කරපුවාම මොකද වෙන්නේ? ඔය මකු භව අර ආලෝකයේ කියන එකට වහල් කරලා බොරු තීන්දු ගන්න. ඒ වගේම ඕන භාවනාවකදී ඔය මකු භව තමයි ඔය උපාසක උපාසිකාව සෝවාන් කරලා තියෙන්නේ. අටවෙනි මාර්යාගේ සහතිකය ඔය සෝවාන් සහතිකය. පරකය රහත් කරලා වෙලා තියෙන්නේ අටවෙනි මාර්යා සහතිකය. එතකොට මේවා කාමාවචර නෙමෙයි මේවා. මේ බ්‍රහ්ම මායා. මේ තීන මිද්දේ යටපත් උනාම් බ්‍රහ්ම මනස රූපාවචර. එහෙනම් අපි ළඟ දැන් තියෙන්නේ කාමාවචර මනස. කාමාවචර මනසක මායං කාම මායං. මොකද විඥානයේ මායාව. එහෙනම් ඔය නීවරණයටපත් වෙලා නැත්නම් තීන මිද්දේ ඉක්මවපු තැනක සිතේ ඇතිවෙන මායං බ්‍රහ්ම මායං. ඔන්නේ බ්‍රහ්ම මායං වල ලොකුම කෙරුම් කාර්යය තමයි අටවෙනි මාර්යය. මකු බව. එයා තමයි ඔය මාර්ගඵල සහතික දෙන කෙනා. මන්සෝවා මට මොකවත් දැනෙන්නේ නැතුව ගියා. විශ්වේම අතුරුදහන් වුණා. කාගේ ප්‍රතිඵල මකු බවයි. තිලක්ෂණීය ප්‍රත්‍යක්ෂ වුණා. මකු භවයේ තීන්දු මහා එලියක් ආවා බුදුරැස් පෙන්වුණා ඔක්කොම අටවෙනි මාය බ්‍රහ්ම මායා. ඒකින්ද කවුරු හරි මේ භාවනා අතිපට්ඨාන භාවනා කරනවා නම් අපි දීලා තියෙන කමඨහන මෝඩයා වගේ හරක වගේ ඔය කයෙන් දැනෙන අරමුණු ගණන් ගන්න නැතුව සතිය පවත්තා. එතකොට මකු බවට බලය නැති වෙනවා. මකු භවයේ බලය අඩු වුණොත් නවවෙනි මාර්යාගේ බලය අඩු වෙනවා. නවවෙනි මාර්යාගේ බලය අඩු වුණොත් දහවෙනි මාර්යාගේ බලය අඩු වෙනවා. එහෙමනම් මෙතන මකු බල බවමයි අපිට හානිදායක මාර්යයි ගාවට. ඒක යටපත් කරන්න නම් ඔය කමටහන බහුලීකත කරන්න ඕනේ. ඔය ශරීරයෙන් දැනෙන භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ශරීරයෙන් දැනෙන ඒවා දෛනික තමන්ගේ අධ්‍යක්ෂීන් වල තියෙන ලෙඩ රෝග කියලා ගන්න නැතුව තවදුරටත් ඔය හන්දි නැමෙන ක්‍රියාවල් වැඩි කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. හරක වගේ වැඩ කරන්න, හරක වගේ ඇවිදින්න. මොකද මේ හන්දි නැමෙන කොට සතිය අර මකු බවට තීන්දු දෙන්න වාසි වෙන බිය සැක කියන ඒවා ඇති කරගන්න ඉඩ දෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය පුහුණු වෙන්න ඕනි. පුහුණු වෙනකොට මේ මාර්ය 10 කවදා හරි යටපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ මකු බවට අහුවෙලා මේක නිවනයි, මේමයි සෝවාන් වෙන්නේ. මේ විදියටයි මොකවත් දැනෙන්නේ නැති තැන සෝවාන් වීම. ওই වගේ තීන්දු දෙන්නේ මකු බව. මොකද එහෙම තැන් ඊගාට ලැබෙනවා යාට. ලැබුණා මේක ස්ථාවර කරන්නේ මකු බව. මේවා බ්‍රහ්ම මායා. ඒකින්ද බුදුහාමුදුරු දේශනා කරන්නේ ශ්‍රාවක බුදුහාමුදුරු කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඉදිරියට මේක සතිපට්ඨානය වැඩි යුතුයි. වෙන දැන් තීන මිද්දේ යටපත් වෙන එකට භාවනාව සාර්ථක වුණාට එතනින් එහා එන ඒවට මුහුණ දෙන්න නම් වර්තමානයට බෑ. මොකද හේතුව තමන් හිතන්නේ තමන් ගැන විතරයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒක තව ටිකක් අපි මේ තීන මිද්දේ යටපත් වුණාට පස්සේ බිය කියන හයවෙනි මාර්යා, සැකය කියන හත්වෙනි මාර්යා, ඔය දෙන්නා නම් බණ අහලා වුණත් අහක් කරයි,
නමුත් මකු බව කියන්නේ දැවැන්ත යෝධ මාරයෙක්. මේ භාවනා ලෝකයේ උඩු යටිකරු කරන්නේ මකු බව කියන අටවෙනි මාර්ගය. මකු බව තමයි ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි, මකු බව තමයි ආලාර කාලාම තාපසයාට, බෝධිසත්වයන්ගේ ගුරුවරයාට අරූපාවචර හතරවෙනි ධ්‍යානයේ නිවන කියලා ඉගන්වපු ගුරුවරයා. මකු බව උද්ධකාරාම පුත්‍ර කියන බෝධිසත්වයන්ගේ ගුරුවරයාට අරූපාවචර හතරවෙනි ධ්‍යානය, නේව සංඥා නා සංඥා ස්වභාවය නිවන කියලා ලණුව දුන්නේ උද්ධකාරාම පුත්‍රගේ මකු බවයි. දැන් උපාසිකාවන්ට දෙන්න පුළුවන් ලණු කොහොමද එනවා? ඒ හින්දා නේද පඳුරක් ගානේ භාවනා කරලා සෝවාන් වෙන්නේ? දැනගෙනද මේ ධර්මතාව වැඩ කරන විදිහ? කියා දීලාද ගුරුවරු? නෑ. පෙන්ෂන් ගිහිල්ලා බුලප්පුවක් හැදිලා තීන්දුවක්. ඒව නිකන් නියමන්නේ අඳුම ගන්න තීන විද්‍යාවටපත් වෙලා නෙවෙයි. අර එළීම් පරේෂණ තෘෂ්ණාවෙන්ම මකු බව වැඩ කරලා. මම මේ කියන්නේ ඊට ඉහළ මට්ටම. පරේෂණ තෘෂ්ණාවයි තීන විද්‍යාවයි යටපත් වුණාම මකු බව කියන මාර්යා අටවෙනි මාර්යා කරන සෙල්ලම් ටික. ඉතින් ඕයන් අහක් වෙන්න බොහොම සරලයි. ඒව ගණන් ගන්න නැතුව තමන්ගේ කමටහන ගෙනියන්න එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා. කියන කාරණා ඇත්තයි කියලා ගන්නත් එපා. තමන් ඉස්සරහට යන්න. දැන් මේක තමයි ක්‍රමය. එමනම් අපි දැන් වෙලාව ටිකක් ගිහිල්ලා තියෙන හින්දා අද දවසේ මේ පැහැදිලි කිරීම දැන් අටවෙනි මාර්යා ගැනත් කිව්වා. අටවෙනි මාර්යා ගැන දැනගත්තම ඇත්තම යාගේ බලේ බින්දෙනකොට 9 10 නිකම්ම බලේ බින්දෙනවා. ඒ හින්දා මේ ක්‍රමය තමයි තියෙන්නේ ඉස්සරහට අපිට යන්න. අපි බලමු ඊගාව සතියේ තුල තව මේ විමුක්ති සිතට බාධා කරන ධර්මනේ මාරපාක්ෂික ධර්ම මේවා 10යි තියෙන්නේ. තව බුදුහාමුදුරු දේශනා කරනවා විමුක්ති සිතට පාක්ෂික ධර්ම තියෙනවා 37ක්. නමුත් එතකොට මේ විමුක්ති සිත ලබා ගන්නකොට බාධා කරන ධර්ම තියෙන්නේ 10යි. ඒවා මාරපාක්ෂික ධර්ම. විමුක්ති සිතට සහයෝගය දක්වන පාක්ෂික ධර්ම තියෙනවා 37ක්. ඒවා බෝධිපාක්ෂික ධර්ම කියනවා. දැන් බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා. කවදා හරි සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයේ මේ මාරපාක්ෂික ධර්ම 10ම හිතක යටපත් වුණා නම් බෝධිපාක්ෂික ධර්ම 37ම හිත තුල තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මාරපාක්ෂික ධර්ම 10 යටපත් වෙච්ච හිත සමානයි බෝධිපාක්ෂික ධර්ම 37 අන්තර්ගත හිත. ඒක මාරපාක්ෂික ධර්ම 10 යටපත් වූ සිතමයි විමුක්ති සිත කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම 37 අන්තර්ගත සිතමයි විමුක්ති සිත කියන්නේ. එහෙමනම් ඉදිරි දේශනාවලදී අපි පැහැදිලි කරගන්න උත්සාහ ගමු බුදුහාමුදුරු දේශනා කරපු බෝධිපාක්ෂික ධර්ම 37 මොනවද? කොහොමද ඒවා ලැබෙන්නේ අපිට? ඒ ටික සාකච්ඡා කරන්න උත්සාහ ගමු. මම අද දවසේ මේ පැහැදිලි කරපු ධර්ම කාරණා ටික තමන් පුහුණු වෙන භාවනාවට උදව් කරගෙන තවදුරටත් කරගෙන යන පුහුණු වෙන භාවනාව සාර්ථක කර ගැනීමට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. වෙනද වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න. එතකොට ඒව සාකච්ඡා කරන්නත් කෙටි කාලයක් අපිට ගන්න පුළුවන්. හැමදෙනාටම තෙරුවන් සරණයි.